සාධු සාදුුසාදුු නමස්කාරවීවා බුදුරුුවනට සැමැද බුදුහිමි සාරනයාමි නමස්කාරවිීවා දම්රුවනට සෙමදා සදහම්සාරනයමි නමස්කාර වීවා සංගරුවනට සැමදාමහා සංගසාරනයමි නමස්කාරවීවා තුනුරුවනැට සැමදාතිසාරන සාරන යමි සාදුු 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 අපගේ පරම පූජනය ගුරදී ෝත්තම ල්යානමිත්‍රය පින්වල් ලොකු සාමින් වහන්සේට නිදුක් නිරෝගී දිහිර්ගාශ සම්පත්වීම සැල්සේවා සාතුසාතුසා ශ්‍රද්ධාවන්ත පින්වත්නී අද දවසේ ඉතාමත් වටිනා මුළු ජීවිත කාලයම ඔබව සූපත් කරවන දහම් පනිවිඩයක් තමයි අත්දවසී ධර්ම දේශනාවට මා තෝරාගත්තය එවැනි මාතරු කාවා නුසු දුසු අයට ප්‍රශ්නකීමේ විපාකත් ඒවාගේම මිනිසුන්ගේ ජීවිතය තියෙනම ආණ්ඩ වැඩියාව නිතර නිතරමේ ආ්ඩ අන්ඩ ආණ්ඩා වැලපි වැඩපි ඉන්නේ එක තියෙන හානිය ගැනත් අද ධර්ම දේශනාවෙන් සාකච්ඡා වෙනමු. ඉති අද දවසේ ධර්මදානය සිද්ධ කරන්නේ ත්‍රිකුණාමල්යේ පදිංචි පින්වත් එම්මිම් දීපාචාන්දනීමෑණියන් ඒවාගේම චතුක දිරංගපුතා කවිශානී දියනය ඒ පවුලි පින්වතුන් අද දින්නට මිය පරලෝගොස් වසරටක් සපිරෙන සචීත රංගන පුතාට පින් අන මුොහදං කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඒවාගේම සැත්තැම්බර් විසි අට වන දින්ට මිය පරලෝගොස් වසර දහතුනක් වනඩG ප්‍රසන්න පුස්්ප කුමාර මහත්මා සහ මිය පරලෝගයේ ඩේවි් පියාණන් සිහිපත් කරනවා අද මේ ලෝකේටම ධර්මයහන්ඩ සලස් වලක් පුුණ්්‍යාන මෝදනා කිරීමේදී ලස්සන දේශනාව කද මම තෝරගත්තා. ගෞතම බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවක සගරුවන දවස දන් සභාමන්ඩපයේ කතාංගලා අපගේ තතාග තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරවා සම්බුදු ගුණියන්ගේ යුක්තයි. මේ සත්වයා නාන ප්‍රකාර ක්‍රමවලට මේ සත්වයාාව දමනය කරනවා. භාග්‍යතුන් වහන්සගේ හැකියාව සසරී පුරුදු කරපු දේවා හරි පුදුවචේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සංඝයාගෙන් ඒ කතාව දැනගෙන පින්වත් මහනෙනේ සංසාරයමා ගමන් කරද්දි පුරුදු කරපු තවත් විශේෂ දෙයක් තිෙනවාකෙ වෝ පුරපු පාරමිතත් එක්ක මම සංසාය පුරුදු කරපු විශෂ හැකියාවත් යෙනවා ස්වාමීනයේ භාග්්‍යතන් වහන්සේ වදාළ මැනව දේශනා කරස එක්වා එම් පින්වත්න හා ගන්නකෙව්වා. පංවත් මහන්ම මම සංසාරය පුරුදු කරපු ගුණයක් තමයි කිව්වා ප්‍රශනය ආදාල කෙනාට කියන්න එක දුක වුනත් මම කියන්නේ විසඳන්න පුළුවන් කෙනකොට කිෙවෝ. පංවත් මහනනේ මම එක ජීවිතයක තක්ෂ සිලාව ගෙනගන්න සිිච්ෂයක් වෙලා හිටිය. ඒකාලේ මම හිටපු ඒ රාජ්‍යයේ රත්තරං හිගයි. එකැන්නේ ආර්ථිකය වඳුවටම බැහලා තිබ්බ රාංජය. මිනිස් අතර මෙල මුදල් ගැවසින්නේ. ධනය ගැවසින්නේ. ඉතින් මේ මානවකය තක්ෂසේලාව ආචාරිවරයාගේ ඉගෙනගෙන ගුරු පඩු හොයන්ට තමන්ගේ ගම්ප්‍රදීසිටාව. මිනිසු දුල ධනේ නෑ. හරීයට වෙහිස මහන්සිවෙලා රස්සාාවල් කරරර කහවනු හතක් හොයා ගත්තා රත්ත රංකහවනු හතා කොයා ගත්තා. දෙ අපි ගැන දහසක් බැඳි පියල්ලක් රංකාවනු දහ ගුරු පන්ුුවට දුන්න කියන ඉදුරු මෙයා වහන්සේලා වහන්සේලා මෙයාහට හොයා ගන්න පුුවන් වුණේ රංකාවනු හතයි. ඉතිකුට ඒ රටේ ආර්ථිකය ගුච්තර බැහලද කල හිතන්න. ඊට පස්ස මේ රංකාහවනු හතත් ඇැරගෙන ගුරු පන්ුලු දෙන්න මෙයා ගඟින් ීතරවෙද ුවට නැගා රුවට නැගල්ලා දැංවුන්න මෙයා ගඟ හරහායනකට රුව පෙරලුණ රංකාහවනු පසුම්බියත් ගඟට වැටුුණා ගඟී ගාගෙනගිය යාන්තම් මේ මානවකය පණ බේරගෙන මෙගොරට පීනගත්ත දැන් කල්පනා කරනවා විිචර වහන්සේලා වහන්සේලා රංකාහුනු හතෝයා ගල්දී ආයන ඔයාගන්න විදික් නෑ මට ගුරුල් ුද්දීගන්න විදිියකුත් නෑ මට නම් පිහිටවෙඩිඉන්නේ රජ්ජුරෝ විතරයි වෙන කෙනෙකුට නම් මේ දුක කියල වැඩක්නෑ කියල මේ මානවක මොකද කලේ උපක්‍රමයක් කලා යුපක් ක්‍රමයක් තමයි ගංයවුරේ කන්නේ බොන්න නැතුව ඔහේ පෙරල් අයිටිය ඉඩවස මිනිස් වහන මොකද කතා කරන්නේ ඊට පස්ස ඔන්න ඒ ගමේ පැතිරල් ලගේ අනු මනුසි කන්න බොන්න ගඟනඉන්නවා ඉට පස්සේ දාවසරත් ඉලන්දාරිටි කැවිල්ල බල බල ලගිය තහු වෙන්න ඊට පාසේ ඒයාලගෙන් ගමට පැතිරුුණා මෙහම මනුසක් කන්න බොන්න ඇතු ඉන්නවා ගමේ මිනිස්සු පහෝද ඔක්කොමාව ඇයි ඇයි මොකද මොකද කියාපන් කියන්නේ ඇස් දෙ කැරලලා බලලා නහිටවෙන්න ඊට පස්සේ ඔන්න අන්න හවල් ගඟායින්නේ මෙහම මනුසසි කන්න බොනන්න නැතුයින් නොල මොකක් දන්න හේතු කියලා හහෝ ගලත් ගියා. ඊළඟ දවස තව අල්ලපු මේ ප්‍රදේශෙන්ආාව රාජ පුරුෂවාවා මන්ත්‍රීවරුවාවා කතා කරන්නේ ඇමතිවරුවාවා කතා කරන්නේ. ඊවස රජ්ජුරෝළඟටම ගිය ඔක වෙනවානි අද වනත් මනුසේ ගිල්ල පාරයින බෝඩ්ි එකක් කෙල්ලගෙන මේ පාරයිනෙන් කරභාගෙන හිටියුත් මේක මාධදී ගිහිල්ල අවසාන ජනත විත්තුමා ළඟටම යනකල් ලක දවසය දෙකින් යන්වාන මේ ගම කවරුවත්දන්න නැත් විටු මනසය දැ අදකාලෙට නැත් දොයෝගගේවා ඊට වස්සේ රජ්ජුරුව අවසාන දවසේ ගංයවරටවා මොකක්ද මේ හේතුව කියලා බලන්න රජතුමා පැමිණි වෙලා වෙයි අන්න මේ රජතුමා හනවා එම්බා මානෝකය උඹකාණ්‍ය බොන්න නැතු මේ කාත්තකව කතා කරන්න ඇතුව මෙතැන ඉන්නවා කියලා අපට දැනගන්න ලැබුණා ඒකයිමා මේ පැමිණි ඇත්තටෝ මානෝකය මොක නොඹ නොඹ කතා කරන්න ඇති අන්න ඒ වෙලාව මෙයා ගන්යවර ඉඳගෙන රජතුමත එක් නු රජතුම ඔබතුමායි එන කල් හිට. මංවාගේ දුප්පතෙකුට එ දුප්්‍රතෙකුට මංවාගේ මේ රාජජීන කවුරු දන්න ඇති මනසයෙකුට ඔබතුමාත් එක් කතා කරගන්න විදිහක් නැෑ. ඒ පිණිසයි මමී කතා නොකර හිටිය. මොකට මට ප්‍රශ්නයක් තියනවා මට ඒ ප්‍රශ්නය සුදුසු කෙනාට කියන්න ඕන. කිව රජතුමන කියනවා දුක කියන එක. දුක දුරු කරන්න සමාර්ත කෙනෙකුට කියන්න ඕන මේ බලන්න ඒ විස්තරී තියන හැර කසී රටවාසිගේ කැන බරණැස රජ්ජුරුවන්ට කියන්නේ රජතුමනි ඉදිං ඔබට යම් දුකක් උපදින්නේදේ යමෙක් ඒ දුකින් ඔබ නොමුදවන්නේ දොහුටේ දුක නොකි වයුතුයි. රජතුමනි දුකක්කාව ඒ දුක කියන්නට ඕනන්නේ දුක සංසිදධුවන්න පුළුවන් කෙනෙකුට විතර. ප්‍රශන විසඳන්න පුළුවන්ගෙනකුටු විතරයි. යමික් හටගත්දුක් ඇතිව ඒ කියන්න හෝගේ එම දුක ඒ කාන්තෙම් දැහැමිව මුොදවානක් ඒ කාන්තින් ඒ ඔහුට කියන්න ඩඕන. කවරරි ඒ ප්‍රශ්නය අහලා විසඳුමාක් දෙනවාන අනිවාරෙන් ඒකෙනාට ප්‍රශ්නය කියන්නඕ. හරි ලස්සන කතාවත් තියෙනවා සුවිජානං සිංගාලානං සකුන්තානංච වස්්‍යතං. රජතුමනි මේ හිවලුන්ගේ හඬ පක්ෂීන්ගේ හඬ හඬින්ම හොයන්න පුළුවන් ඔය කෑගැවේ හිවලි ඔය කෑගැවේ කුරුල්ලේ කියල් හොයන්න පුළුවන්. මනුස්ස වස්සිතං රාජ දුක්ෂි ජානන්තරං තතුෝ එවුණට මේ මනුස්සයාගේ මනුස්සයා හොයන්න බෑනේ හඳින් අනි ලස්වන කතාවක්ම. සතා සිව්පාවන හඩින් හොයන්න පුළුවන් මේ සතතික් සිව්පාවක් කියලා කටහඬේ මනුසෙක්හොයන්න බෑ ඇයි මේක කිව්වේ මේ යාලුවාගේ ළඟටැඇවිල්ල මෙයාගේ දුද්ගැනවිල්ලා හනවා අම්මතා අත්තවවාගේ ළඟටවිල්ල දුද්ගැනවිල්ල හනවා ගිහිල්ලා එයාම මෙයාගේ දුද්ගැනවිල්ල අල්ලගන මෙයාව් පෙළන සමාජයක් ගොල නගනවා ඒගැන මිනිස්සු විශ්වාස කරන්න බෑ රහාසේ දේවල් අහගෙන ගිහිල්ල ඒකෙම්ම ගහනවා හිවලුන්ගේ ද පක්ෂන්ගේද නාදේ පහසුවෙන් දතහැකිය රජතුමන මිනිසුන්ගේ හඬ දැන ගැනීමට වඩා බිහිවිදුස් කරය. ඉදින් යාම් පුරුසේ නෑයෙක් මිත්‍රේ හළුවෙක් කොට සිතයිද. ඔහු පළමුෝ සතුර සිත් ඇත්තෙක් වී පසුව හතුරෙක් වවෙයි. යාලුව වගේ ළඟට ඇවිල පස්සේ හතුරව වෙනවා. ඒ වෙනකුට අරය ඇතුළිතිට කොක්කොන් වමාර ලයිවරයරයට. ඒකෙන් මැරංගානු. යම් සත්වයෙක් තමාගේ නැවත නැවතු විමසන ලද්දේ නොසුදුසු අවස්ථාවක කියන්නේද ඔහුගේ සතුරෝ ඒ අසා සතුටුවෙයි නැවත නැවත හරි අහලා හතුරාමයාගේ ඇතුළි තියන්දේ ගන්නවා. ඊර්වාශමයාගේ ඇතුලේ තියන දේවල්ටක එලියෙට ාවවට පස්සේ සතුරෝ සතුටු වෙනවා හිතවත් අය දුක්කනවා අප රාධිම්භ කිගවිය ඒ මනුසේටම එක කියලා. ඊට පස්සේ ක්‍රහස්කීමට සුදුසු කාලය දැන තමාහා සමාන අදහස් ඇති නොනැත්තෙකු දැන එවැන්නෙකුට දුකට හේතුව කරුණු කියන්නේය. නොවනැති තැනැත්තා අරථවත් වූ ද මොලොක් වචනෙන් අනුන්ට කියන්නේය. ඉතින් අර්ථවත් විදිහට නොනිින්යුක්තව අනුශසනා කරලා යාට මාවත පෙන් නො නොුවනැති කෙන. නෝනැති කෙනෙක් හොයාගෙන සුදුසු ඒත් සුදුසු කාලීදි ප්‍රශ්නයක් කියන්න ඕන. ඉතින් තව ලස්සන ගාරණවත් වයනවා. ඉදින් තමාගේ දුක ඉවසිය නොහැක්කක් කොට දන්නේද. එකල්ලි මේ අටලෝ දහම මට සැපේලවන්නක් නොවී ඇයිසිතා නෝනැති තැනැත්තා හිරියෝතා පුපදවා හුදෙකලාවතිවූ නුදුක් සැබැවිම් ඉවසන්නේය. තියනවා රජතුමනි තමන්ගේ දුක කියන්න කෙනෙක් නැත්තා තමන්ගේ දුක කියන්න කෙනෙක් නැත්ත ඊට වඩා හොඳයි කිව්වා මේ අට ලෝදහම මනුස්්‍යයන්ට කොහොමටත් දුකයින අට ලෝදහම කැරකයන්න නිසා මෙනි සුවිඳ වන්නේ. ඒ නිසා මේ ලෝකෙ හැටිය කියලා ඉවසාගෙන ඉන්නක සැපයි කිව්වා කාටවක් කියන්න නැතුව තමන්ගේ ප්‍රශ්නී සුදුසු කෙනෙකුට කියන්න නැත්තා. ඉග තියෙන්වා ඒ කෝපි තිප්පානි සනහිය දීරෝ තීරුව දුකල් තනිවාම ඉවසාගෙන ඉවා කිය නො නොෝ නැත්තා සච්චන් කිරොත්තප්ප මපෙක්කමානෝ සත්‍යය සිහිකරකර අටලෝදහම සිහිකර කර උපන් සත්වයාට දුක උරුමයි කියෙනක සිහිකර කර හිරියඔත් අප උපද වගෙන වාසය කරනවා කියනවා ඉගැන මේවා මිනිස්සුන්ට කියන්න ලැජ්ජ ඒ කියලා ලැජ්ජ බය උපද්වගන්න කියීම ඒ කියන්නේ හැමි එක්කෙනටම දුක් ගැනවිලි කියයාගෙන ගිය ගයක් ගාන යන්නේ යාචකවන එනිසා මේ හිගන යාචකයන් ගාන්ට මං වැටඩ ඔන්නෑ එන දුකත් අනීෙන් විදගෙන ඉන්නවාහ කියලා ජීවිතය හැටි උපන් සත්වයා මනවා ගරන්නද මේ සංසාරය යන කල් කියලා. සසර සිහිකර කර අටලෝදහම සිහිකරර ධර්මය සිහිකර කර තනයෙන් නිවසගෙන ඉන්නවා කියනවා. නොසුදුසු අයටනම් දුක් කියන්නේ කියනවා. හරි ලස්සනයි. මේ විදියට හිතාක් හදාගන්න නැත්තං එයාගේ තියන තේජස. ඇයි ඕනම බලවත් ධනවත් තෙදවත් මනුස්සේ. මේ පහල්ලට සුනකක් ගානට ඇදරදාන්න පුළුවන් මේ හඩ වැඩියාවෙන් අේ ඔයා දන්න අධනේ මෙම වුණ මුණ අනේ මට මෙහෙමයි මෙමමයි අනේ අේ අනේ කියාගත්තු ගමම් එනන කෝල්ලට ඔයා දන්නවාධනන්නේ මට තියන කරදර ටික මෙහමයි කිව්වට වැඩකොත් නෑ අ මිනිස්වාහා එහෙමති කෙලා හගෙන ඒක තියල්ලටව එක දාගානෝ මොකට ද අපිකි ේදුක අපි මොකටද දුක කිවයාට නිසා වැඩක්මන ප්‍රශ්නී කියන්න ඕන උත්තරයක් එන තැනට. දෙැන් අපි පැවිදින අපි පැවිදි ජීවිතය අපිට උත්තරයන්නේ ගුරුවරයාගේ එහ අපේ ප්‍රශ්නය අපි ගරුවරයාටම කියන්නවා. ඊලන්ට සමහර ප්‍රශ්නති නවා අතින් අත අති අත ගිහිල්ලා තමයි අදාලකි නටයන්නේ ඉච්ච රවමක් කියන්න ඔන්නන්නේ මම කෙලිීම අදාල නට කිව්වන හරි. රව්මක්ක යන්ඩගේ නිසාක් කීදනෙක්්දැන ගත්තදේ. එනිසමේ අනේ අනේ අන කිය දුද්ගැනවිලි කියකයිදල අවසාන මිනිස්සු දුදග්ගැනවිලි කියන්නට විතරක්ම යොමු වෙනවා ජීවිතයේ අවබෝධයක්වත් ඉවසන්ඩවත් පුරුදු වෙන්නෑ මිනිසු. මේ දුග්ගැනවිලි කියන්ඩ ඇමතිෙන් ආදීනවී තමයි. අවසානය අගේ ජීවිත හැම දුකටම විසඳුම බවට පත්වෙන්නේ. කිය කියන එක විත රයි විසඳම යාර දුකෙන් නිදහස් වඩුැ ඇයි දුක කියන එක නිව දුක නිදහස් වීමේ මාවත මේ ලෝක දුකක් තියෙනවා බුදුරජන්වන්ස වදාල ඒ අවබෝධ කරන්න දුක හටගන්න විදිහත් තියනවා බුදුරජන්ස වදාලා ඒක ප්‍රාණය කරන්න දුක නැතිවීම කියලා නිවනක් තියනවා ඒ ශක්ෂාත් කරන්න දු ැතිවන මාර්ගයක්ත් තියෙනවා ඒක ප්‍රගුණ කරන්න මේ එක තැනක අත්ති බෙනනි කියන්න කියලා කිය කිය අන්න කියකක් නැයි එනිසා මතකතයාගන්න මේ ආ්ඩ වැඩියාව දුක්ගැනවිලි කිය කියා ඉන්නේ එක හොටෝ රහුරයින්නේ එක දැන්මත් නතර කරන්න ඕට. ඉති මේ විස්තරේ මානුවක කච්චර නොනකිල බලන්න ඒ නිසා මෙයා රජතුමාරිකයහුට රජතුමාට ගුඩාහම්මික දැන එන ගත්තා රජතුමා දැගේ කාලේ ආර්ථකය වසෙන් හිග කාලයක් නොද රජතුමා ඇහුව මොකක්ද මානෝක නුඹගේ ප්‍රශනය මං විස දන්නන්කෙවෝ ජනවාධිප්‍රතිතුමන රජතුමනින් ඔබතුමා හින කල්මයිකි මාහිතී මගේ ප්‍රශ්නය ඔබතුමාට විසඳන්න පොළුවන් ඒ තමයි මං ගුඩාල් දුක් මහන්සේලාක්. බොෝ අමාරුවෙන් රංකාවනු හතාක් කහොයාගත්ත මගේ ගුරුවරයාට ගුරු පන්රු පූජා කරන්න මේ ගගේ ඔරුව පෙරෙල්ල මං ු මේ ගඟට වැටල්ලා මගේ කහවනු නැතිවුණ. මට මගේ ගුරුවරයාට ගුරු පූජාදීගන්නවෙදයක් නෑ මේ එ මිනිස්සුන් ටැවිල්ල මං ඕක කිව්වන මේ මිනිසුන්ගේ අත්තේ තබ දොයිතුවක් නෑ පානමක් නෑ මිනිසු ඉදාවේල කාලාල ඉන්න මිනිස්සුම මිනිසුන්ට ඊළඟට මේ රජපුරිසු ඉදා වැඩ මේ වැඩුපෙන් යැපෙන්නේ මේ කාටවත් රංකාවනු හතක් මට දෙන්න පුළුවන් සක්තියක් නෑ ඒ නිසා තමයි මගේ කිසිගෙන ගුරු මේක කිවේ නැත්ති. මගේ ගුරුවරයට ගුරු පණටු දෙන්න ඕන කියෙව මානවක නුඹගේ කතාවෙන් මම සතුරට පත් වුණ.ඒ නිසා මමෝ දෙගුණයක් කොට දෙනවා කියෙල්ලා රංකාවන දාහතරත්ව වන්න කාවනු දාහත රද්දන්න. ඉතින් මෙයා ඉටවස රජතුමාට ගොඩා ජීවිතය ගැන තේරෙන්න්න ගත්තා මේ මානෝකය රජතුමාගේ හිතවත එක් ඕන. ඊටවාස මේ මානකයක් ගුරු පණලු දීල පින් දහංකරගනින් දලා ඔය විදිහට මේ ජීවිතය ගත කලා. නිකාලයේ රජ්ජුරු ආනන්ද තේරුන් වහන්සේ අර මානෝක මහා බෝධිෂත්ය. වත් මහනන සංසාරයේ සුදුසු ප්‍රශ්නය සුදුසු කෙනාට කියන එකත් කියන් කෙනෙක් නැත්තං තනීෙන් ඉවසාගෙන ඉන්නේ එකත් මම සංසාරය පුරුදු කරපු ගුණයක් එෝ. ඊළඟට සමහර ප්‍රශ්නයක් කියද්දි මේක මම කියන්ට හොඳයිද ලැජ්ජයිද. ඒවා මම සංසාරය හිතපුගෙනෙක් කිය. දවසක් බෝදු සත්තුව තහපසේ රජමැදුරට පැමිණක් ැදරට පැමිල්ල රජුුව තාපසින්හසට පැහැදිලලා ඔොන්ට සක්කාර සමාන කරල අවසාන රජතුමා කිව්ව ස්වාමිණී ඕන දෙයක් කියන මන්දන්න. ඊට පස්ස අර තාපසින් වහන්සේ හරි රජස්තු වනි කියලා ගිහිල පහෝදා රජමාලිගාවට එන්නකුට පාර හරි කර්කසයි හරියට කකුල රිදෙනවා යනකුට පාර රත් වෙලා ඒ තාපසිහන්සේට අවශ්‍යතාවයක් විදියට හිතුනේම මේ සහ මේ බාට දෙකක් එක කියන්නේ කාලෙතිව වහන් සඩල. ට ප දෙවැනි දවසත් රජතුමා මේ ධනේ පූජා කල තාපසින් අතරිිකෝ ඕන දෙයක් දෙනවා අනේ මොනහට දෙයක් කියන්න. රයිටවාස එක පාර මතක් කොනාරක. රජතුමනින් මේ කාරණාවක් නම් තියෙනවා කියනකොටම පාරම ලැජ්්‍යාවක්කාව මේ කියනෙ හො යි දන්නේ නෑ ජතුමනම පස්සෙ කියන්නම් කියලා එතන නතර කලා මේ විදිහට මේ තාපසය මේක කිව්ව නෑ අවුරුදු දොළහා. රජතුමාට හි රජතුමාට හිතුුණ මේ තාහපසින්හන්ේ මොහරි මට කියන්න ගියා මේ රඇත්තටම තාපසින් වහන්සේට රජවෙන්හා සහිතිරල් දන්නේ. මං මෙච්චර තාපසිහන්සිට පැහැදිල උපස්ථාන කරනවා ඇත්තට ොමං දැන් අද යනවා ඉතාපසින්හන්සේඉ අසපුූට ම ගිහිල්ල අහනවා රජකම ඉල්ලුවොත් ඒ මහොතයමං උද්‍යානීදම මේතාප සින්්හන්සේ අභිසේක කල්ලා මම යෝ රජ්ජුරුව වෙනවා තාප සිින්්හන්සේ රජ කරනවාකෙව්වා. කියල හිතාගෙන ඉච්චරම විශවාාස වන්දයි. ගිහිල්ල රජතුමා තාප සිද්හසසිට වැදල කි්වා අදනම්මං ආවේ අහගෙන යන්නමයි අද උත්තරය ඕනමයි ඔබහන්සේ මිච්චර කාලයක් මට නොකිය නොකිය හිටේ උබහන්සසිට රජකමන වෙලා නේද. න් සියල්ලු ිේක කටයුතු වරගනාවේ දැන් ප්‍රකාශ කරන්න ඔබතු ඔබහන්සේට රජකම දෙන්න සුදුස මන් සූදානකයෝ අයි ඉඩවාසේ අන්න සුදුසුවෙලා අවා ඉටවස් ගොර අහිතුමන ර මට රාජ්‍යත් දෙන්න ඔබතුමා දැන් සුබ දන වෙලාවලන අනේ ම මේ දොළො සෞරුද්ද නොකයා හිටියේ මට වහන් සගලත් තමයි වමනවෙලා තිපිකව බෝධිසාතියෝ අවරු දොල්හක් හිටිය කියන්නතු. තටොහොද කියලා බලන්නක සංසාර ලජ්ජාබයිපපුරදු කර පිළිය මේ දු්ගැනවිලි කිය කියාඉන්න තියක අදකාලි තියනෙම කද දන්නවාද කියේන අනේ පොඩ්ඩම් මගේ හිත හැදෙන්ට හාගනන්න එතුවට මේ හිත හැදන්න කියනවා අරය ඔක්කොමටිග හගෙන හිමටි කියලලා ෆස් බුක්තානවා අද කාල මිනිස්සුම මේදැ ම මේ ගාතාව තරු ගන්නුුවම මේ ගාථතා විීනවා නනි සතාහසීපාව කටහන්ඩින් ඔයන්න පුළුවන් කියෙනවා ඔයයි මොයනං ඔය සද්ධය හිවල් ලේක්ගි ඔයි බිරුවේ බල්ලෙක් ඔය කෑගැහවේ අහවල් කුරුල්ල කියලා කෙල්ලිම්ම කියන්න පුළුවන් නමුන් මනුස්්‍යයා කටහන්ඩින් ඔහෑැන්න පොහොද කියෙලානවා මේ මිතුරුවෝ අම්මධාත්තාවගේ ළඟෙට ඇවිල්ල පහුවදහතුරක්ක ේ. ඒ නිසා ප්‍රශ්න කියන්න එපා කියනවා නිකන් එකපාරම දෙකල විශ්ාහ සවන්ත ච්චක් පලියයට. අපි දන්න ආරාමවල සිද්ධි තියනවා මේ සමාර උපාස කැමල්ල අන්ඩාල්ලා දොඩාල්ලා ඇවිල්ල ප්‍රශන කතා කරනවා ගෞරවර ඔය ඉන්න පොඩි හාන්දුො නමකෙක් අවසානී සිවුර වැල්ල පවුල් කනමටමට වෙටිෙනවා. ඇයි මේ නුසුදදු සුසාගච්චා නුසුදු සුප්‍රශ්නකීම උාසගම්මල වනත් දෙැනගන්න න මම්මී ප්‍රශ්නී හාම්දුරු නමකට කියන එක හොඳයිද. මම්මී ප්‍රශ්නය කතා කරන්නදන් කෝල් එකක් ගන්නේ එක හොඳයිද. මේ ප්‍රශ්නය වී ස්වාවින්නා සිටි කියල තේරුම තියෙනවද මිස් මට මතකයි දවස උපාසකම්ම කන කෝල්ල එකදී ලකිව වාමීනී මටවය සෞරුදු හතලිස් නවයයි තවම කසා දෙයක් හරි කියනේ අනේ මොකක් හරි පිළි වෙක්‍රමයක් කියන්න බලන්නම අපිද්දෙක් කතා කරනදව. තු සුදදු සුද ඒනිසාම ගොඩා මිනිසුන් දුද්ගැනවිල හන්න අපි කැමිති ඒැන මිනිස්සුන්ගේ තියෙන අතෘත්ති මත් බව අවසාන හුසම බොද යනකල්වන් මිනිස්සු දෘප්ති මත්නන් නෑමී ජීවිතන්. හැම වෙලා මොනහරි මොනහරි මොනොහරි මොනොහරි නිනිසා ආඩා අන්ඩා වැලපි වැලපි සෝක කිය කියා ලෙඩ දුක්කේ කිය දැන් ලෙඩක්ත්්දුකක් කියන්න ඕනේ දොස්තරටන මේක හොස්පිටල් යන්ඩගේ ගමන් පාරය හම් වේෙනයටයි ත්‍රීවිල්ල එක එක්කෙනටයි වාහනෙක් කෙනටයි බස් එක එක්කෙනටයි ඇතැන්ඩන්ට අයි ොරටු පාලකයාටයි ඉන්ජෙක්සන් ගහනෙක් කෙනාටයි ඔකෝටුම කියාගෙන යනවා ලෙදේ. නොවත් බෙහෙත් එන්නේ කවු් දොස්තරන අපි හරියට ලිඩිය කියා නොනේ දොස්තරට විතරයි එනිසා මතගතයාගන්ද බෝධි සත්‍යය සංසාරය පුරුදු කරපු ගුණයක් විශේෂ ගුණයා බෝසත්දුනයක් තමයි ප්‍රශසනය සුදුසු කෙනාට කීම ඊළකට තමයි නොනැත් අගේ විශේෂ දේ තමයි එයා දුක ඉවසන කෙනෙ හිත හැදෙන්ට දුක කියනෙනෙ නෙව. දැන් ඔබ දන්න විදිහට සමාජයේ වැඩිපුරොම ඉන්නේ දුක ඉවසනායත හිතහැදෙන්ට දුක කියනයද. ඒයි කියනවානේ මේකට උත්තරයයක් නැතක් අමන්න්‍යනේ පොඩ්ඩම් මගේ හිතහැදෙන ක ලාහගෙනට දවසක් අහග හිතියයක්ත් වවැඩන්නේ හිට අනිත් ප්‍රශ්නය වෙල කියනවා. ඉවරයක් නෑ මනසුල්ලොක ප්‍රශ්නවල තුරු කියනවත් ඉවරයක් නෑ ආගෙන ඉන්නවත් ඉවරයක් නෑ. අපි එහෙම දු අහගෙනන්ට ගියොත්තයේම මේ එකක්ෙනගේ දු මහනකමක් නම් කරන්න වෙන්නේ නෑ දුක් ගැනවිල අහලම. නිසා ඊට වැඩිය හොඳයි පාඩුවෝ ඒකටනේ යා මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න මෝල් කරගෙන ඒවට උපදේශය එන පාරේදී අපි ධර්ම දේශනාවල් කරනවා. තුර නිතර ධර්ම දේශනා හන්ඩ පුරුදු විච්ච ගම තමන්ගේ ප්‍රශ්නයට කොතනකින් හරි දහන් උපදේශේනවා. නිසාහොදට පුදදුවෙන්න නොසදසු ක ෙනට කියන්න ලපා දුක ඉවසන්න කියන්න කෙනෙෙන් නැත්තාම් දුක ඉවසන්න අටලෝදහම ගැන සිහි කරන්න දුක වචනී පාංකරල යවන් නැතුව ඇතුල්ලගේ කලත්තා කලත් අවිම සල බලන්න මෙහෙම දුක් විඳ විද යන සංසාරක බා්‍ය යන්න කැමැතිද මෙහෙම විඳවා විඳවා යන්න සංසාරයට ආයෙත් ්‍යයන්න්න කැමතිද. මනුසයා නිසානං හොබට දුක එන්නේ මේවාගේ ස්වාමින්පුරුෂියෝ සමග බැඳී බැඳී උපදින උපදෙන ජීවිතයේ පවුල් කකා යන සංසාරට නොබ කැමැතිද මේවාගේ දරුවන් නිසා විඳවා විඳව යන සංසාරට උඹ කැමැතිද මේවාගේ සෝක සන්තාමපේන සංසාරෙකට නුඹ කැමතිද මේ සසරින් මන්න්න දහස් වෙන්න ඕන කියලා හිතේ ඒ දුක ඇතුළේ කලත්තා කලත්තා සංසාරයට කලකිරිය ඇති කරගෙන බොහෝපින් බොහෝ කුසල් කරගෙන මේ සංසාර දුකින් එතර අණ්ඩ ඕන. දෙැන් හිතන්න බඳුල මල් එක ධනේ සාරිපපුත්ත මහරත්තන් වන්සේ ප්‍රධාන සංගරුවනට ධනය බෙදවෙදා ඉද්දිං එක පාරවන දාඩිය දාගෙන රාජ පුරුසික ඉල් තුන්ඩුවත්දදුන්න. සාරපුත මරතනන් මේක දැක්කා ඉති ඉක්මට අයිනකට ගිල් හරිපොඩ්ඩක් ඉන්න කෙළ තුන්ඩු ඇරයා බැලුවවා හිේ ගා ගත්තා ආයයට බෙද විදාහිට පුදානටික බෙදුව එහම දානය බෙදන ගමන් දාහසියක් අති හොදි භාජනයක් බිමට වැටුණා. ඉදුට සාරිපපුත්ත මහරත්තනා ශීතුුණා දැන් මේක ගැන බඳුල්ල මල්ලිකාගේ හිතට කැලඹීමක්කාවොත් දුකක් කවුත් මේ දාන මහත්පල මාන්‍ය සංසු බව නැති වෙයි මොකද පහන් සිතින් දානය දෙනක කොටමනේ දානය මහත්පල මාන සංස. ඒනිසා සාරිබුත්ත මහරත්තාන ඉක්මට කිව උපහන්සිකාව බිංජති දම්මූ බිංජති පින්ඳෙන දේවල් බිඳෙනහනවකේල. ඉද වස්සේ බඳුල මාලිකාට හිතුණා සාරිපපුත්යන්න්ේ මෙහෙම කියන්නේ මේ භාජනී කැඩිච්චේකට මගේ හිත වෙනස් වුනා කියලා හිතලවෙඩ ඇති. කියලා හිතලා අන ස්වාමීණන මෙම කද්ද කියලාට තුණ්ඩුව පෙන්නවා. තුන්්ඩු ඒතියෙන්නේ නොබේ ස්වාමියයයි බඳුල්ල මල්ලිකාට දරුවන් තිස් දෙන්නෙක් කියනවා. නොබේ ස්වාමියයයි දරුවන් තිස් දෙන්නයි එක්කම තැන ගාතනය කළා. ඇත්තටම බන්දුුල සේනාධිපතියයි තමන්ගේ දරුව තිස් දෙන්නයි එකක් තැනම කොසු රජු ගාතනකිෙරව. ඒ පනිවිටි ඇවිල්ලා ඒ කොලේ ඉනේගහගෙන අර එකම මෝනින් දම් බෙදනවා කියන්නේ බන්දුල මල්ලිකා කොහම කෙනෙත් අර සාරිපුතයන් වහන්සේ මේ අහපු ප්‍රශ්නයකට උත්තරේ පිණිස එක කිව්වාමිසක්ක කිවවි රෑනේ අදකාලෙ දානය බෙදනකොට ඔයවාගේ තුන්ඩුව අක්කා වන නනි ෙදන දාසිියද භාජනට ස්සල පෙර පෙල්ලන්නේ හතන් තුඩු ලැවිච් කෙනාද එදකුට බලන්න වෙනස ය ධනයක්නෑ හදාන ඉවා සංගයත් ඉතින් ඊට පස්සේ ඔයවාගේ ප්‍රශ්නයක ඉඳලා ධන වලඳලාවන හාමුදුුවන්ට බණ අච්චර දුකත් තියෙන ගෙදරක මේ උන්ාන්තර ගීල වලඳලානේ මොහොත්දේ කියේවා. එනිසා හිටවස්ස මොකද කළේ ඉති ඒ සිද්ධිය බඳුල මල්ලිකා දියනනිවරු ජේලිවඩු කැඳවල කිව් සංසාර හැටිමිහිමයි. උපන් සත්ත්වයට දුක උරුම වෙනවා. ඔයාල කැමැතිනං මේ ගෙදර වාසය කරන්න ඔබ ඔබ කැමතිද විෂ්ට කරන්න මං අම්ම කෙනෙක් ඉදිරිරීඉදිරිපත්ව වෙනවා. ටවාස යේලිවලු තිස් දෙනා කිව් අම්මා අම්ම කියන දේකට විතරයි අප ඒකග. දවාසකිවත් දුව ස්වා මගේ ස්වාමියත් ගාතනයෙන් කලාන නුඹබලාගේ ස්වාමිවරුද ගාතනය කලාන මේවාගේ රාජ්‍යයක අපි නිතර ඉන්නේ එක අපේ හිත පෑරෙන එක නුඹලා මේ ධනය අරගෙන ගිහිල්ලා තමතා මන්ගේ ගෙවල් දොල්ට වෙලා පින්ඳහං කරගෙන පාඩු ඉඳ පල්ලා මමත් මන්ගේ මං ඉපදුන ගෙදරකට ගීලා මමත් පින්ඳහං කරගනයනො කියලා කතාාවන මේට වස්සේ බඳුල සේනාධිපති මැරුවට පස්සේ කොසෝ රජරුවන්ට මේ දැනගන්න ලැබනාව බඳුල සේනාධිපති වරදක් කල නෑ. ඉටවාසේ හරි ශෝක්‍යක හිතී රජ්ජුරු. ඉතවට ආරංචුවනා බඳුල මල්ලිකා රාජ සභාවට ඇවිල්ල නඩුවකට කිය. ඊට පස්සේ කොසෝ රජුරු එෙන්ඩ කියන්නකෙවෝ. ඉටවස්සේ බන්ඳුල මල්ිකාකිවවා රජතුමනිි මාවේන්න අඩුවකටනෙේ. ඔබතුමාගෙන් මේ යටත් වැසියෙක් විදිීටින්න මම ඔබතුමාගින් ඉල්ලීමක් කරන්න තුො මේ වෙනගොට කොසෝර රජ්ජුරුවෝ දුකහිතිල්ල තිබ්බා රාජ්‍ය වනත් බඳුල මල්ලිකාට දෙන විදිහයට එච්චර කලකිරල්ල තමන් ගත්ත වැරදි තීරණය ගැන ඊට පස්සේ කිව් මේ බදුුල මල්ලිකාව කිව ජතුමනි ම මෙහාාපු කාරණාව තමයි මට මගේ අම්මාලක්ගේ ෙටිගිල කුසිනාරාවේ තමයි ඒ රජ්‍ය තිබේ ඒ බඳල මලිකගේ ගම කුසිනාරා. මම කුසිනාරාටත් මගේ ඒලිවලු තම තමන්ගේ නිවස්වටත් යන්ඩ අවසර දෙන්න කියව. තුරු බලන්න ඒ රජාටම යටත් වෙලා ඉන්න හෙටි. ඊට පස්සේ වෛරයක් නෑ හිතේ. තරාක්නෑ සාපකිිරිල්ලක් නෑ පලිගෙහිල්ලක් නෑ සාසරම තේරුම් ගත්තා ඇතුළේ දුක කකාර කකාර තේරුම් ගත්තා බඳුල මලික රහත් වෙලා නෑනේ. රාද්වල නෑනේ කොහඳ බුද්ධ කාලි උපාසිකාවරු. ඉර්වස රජුරුකව ඔබ කැමිති තීරණයක් ගන්න කියා. බන්දුුල මල්ලිකා කුසිනාරවටිකා. ඇයිතින් තමන්ගේ නිවසී හිටපු නිසා අවසාන මහා පිනක් කරගත්තා. බන්දුුල මල්ලිකාටති බමුලු ඇංකටම පලඳන තනි රත්තරං ආබරණය.ඒ වාබරණනි විසාකාවක වගේ මේල පලඳනවා. බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ පිරිණවම් පාලා දේහය ආදහනය කරන්න වඩම්මද්දී අවසානයට බුදුසිරුරට උඩිින් අර රම්දනට උඩිං මහාලතා පළඳනවේ රත්තර ආභරණය ඇතුරුවා අවසාන මොහොත බඳුලමල්ලිකා බුදුරජාණන් වහන්සේ අවසාන රම්පූජාව කළේ පඳුළමල්ලිකා ඒ මහා පින කරගත්තා සාහපකිරලිනෑ මේ දුක් විදිෙන මනුසුලෝකයේ දුකවිඳවද ආය මනුසුලෝකෙට එන්න ඇති පින් ඇරැස් කරගත්තා ඒනිසා ඔබ දුක්වෙෙන්ද විඳනාම් මනුසුලෝකෙඉන්නේ හැම්ම දාම ඔබට අසාධාරණයනම් ඔබ නොසිතූ දේවල්වුවට මන මුහුණ දිී ඔබ ඉන්න සිද්ධ වෙන්නේ ඒ දුක ඇතුළේ කලත්තා කලත්තා සාපකරන්ඩම සංසාරයට ආයායේ ඉපෙදීපෙදහන සංසාරට සාප කරන්න නැවත නැවත ඉපදින එකට සාප කරන්න ඒ වෙනුවෙන් පළි ගහන්න පුළුවන්න්න මොකද අපි අද එක සතුරෙකුට සාප කරනකොට ඊළගි ජීවිතය තව සතුරුද්හයක් ලැබෙනෝ එදොට උප නෝපන් ජීවිතයේ හතුරන්න සාපකර කර යනවාමි සක්කා මේ දුක ඉවර නෑ මේ දුක ඉවර නෑ කලින් ජීවිතයේ අසාධාරණකං වලට අපි කොච්චරණන් කතා කර ඇතිද. දැංකෝ දැන් වෙන ටිකක්නේ. දැ මේ ජීවිතයේ ප්‍රශ්නටිකර කෑගහනෝ. ඉද වසේ දුරලබව ලැබිෙන මනුස ජීවිත කලාතුෘකින් ලැබෙන බුද්ධ සාාසනි කුසල් කරගන්නක පින්කරගන්නක යහපත කරගන්නේ එක ජීවිත අවබෝධ කරගන්න එක පැත්තක තියලා බුද්ධ සාාසනයෙන් ලබුණ වෙලාවිත් සංසාරය පුරුද්ධට දුගගැනවිලි කියිය කියා සාපකරකර යන්නේ එක විතරක් හිතුරුවයි. කියන්න ඕන්නේ මේ දුකනං ඇත්තරම දෙමවපය සමහර අම්ම ලයින්නවා. දරුවන් ඉස්සරහා ඩන්නේ. වැලපෙන්නේ සෝක කරන්නේ. හොන්දට හිත හදාගනයවා. තමා සමහර ඉන්නවා දුක දරාගන්න අමාරු ඉක්මනට බාතතුරුම් එකටගේල ටැප්ප කැරල මෝනොහෝදල අඩලා මෝනහෝදාගෙන එනවා ඒ දරුවන්ට දුක පෙන්නන්නේ. දෙ මේ පසුගිය දවස්වල කොරුණා වසංගතයේ නිසා සමහර පවුල්වල මේ සමහර පිරිමියයි මැරෙනවා චූටි දරු ඉද්ද. අනිත් වට ඉන්න ඔක්කොම කරන්න අඩනයක. ඒ වගේ සමහරයිට ම කතාගල්ල කියලා තියෙනවා ඉතකට ඔය ඔක්කො ම අඩන්න ගත්තොත් අර චූටි දරුප ඇටහුටික හැම වෙලාම දකින්නේ අඩනක විතරයි අඩනක විතරයි. ලස්සන කතාාව ඔබ මැත නැද ළඟදිින් ්‍රද්ධ රපවානින් ගයා ඉතා මට මතක හැටිට සිරියාවේ සිරියාව යුද්ධ කාලි යුද්ධත් එක්ක හැම වෙලා බෝම්බ වැටෙනකුට චූටි ළමයි බය වෙන කගානු මේ යුද්ධ ඉවරවෙන එකක් නෙවී. එක තාර්තා කෙනෙ චූටි බබාට උගන්නවලා බෝම් බහඩක් කැහෙනකුට හිනාාවෙන්ද. අයිෙන් හිනාවෙන. අර චූටි දෝනි ධාතාතත් හිනාවෙන වෙලාවට. චටි දෝනි බොහම් හණඩක් ඇහිච්චි ගම හිනාාවෙනවා. එතුට එයයාකි හැම්ම බොහොම් බහඩක්ම යාට බය උපද්ද වන්නේ ඇැතිගැනීම උපද්ද වන්නේ යාසේනාවෙනවා ඒ හඬට එය පුරුදුවෙල දැන් ලොකු වෙලා එයා දන් දන්නවාක යුද්ධයක් කියලා නමුත්ඒක තමාන්ට විසිඳන්නත් බෑ නමුත් එ බය වෙන්නත් නෑ. හොඳ බලනගු ලෝක මිනිසුන් එකක් කියෙන කල්පනා කරන විදිය නිසද්දුක ඉදිරිී දරාගන ඉන්න පුරුදුවෙන්න. අපි කාට අත් ඔබත් මමත් අපි කාටත්. ම ධර්මය හාලාපේ හිත සක්තුමත් කරගන්න වෙනවා නැත්තම් මොකද වෙන්නේ සසර පුරුද්ධට යනු. ඔය ගොඩාක් දුද්ගැනවි ලිකේනා අය පින් තිබ්බත් බොහිට මැරුුණට පසේ යන්න නාගලෝකේ. සාමාන්‍යය නාග ලෝකේ නයින්ගේ ස්වභාවයක් තමයි ඉකිගගා අඩනයක. ඔය බුද්ධ දේශනාවල සහ වන්සකතාවල ඔයි නාංගයන් ධාතුන්හන්සේලා ඉල්ලීම ඊළඟට ය ස්ථාන රැහගැනීම සහ සම්බන්ධ සිද්ධිවෙල බොඩාන්ත නාගව විලාපතියනවා. එනිසා සාමාන්‍ය නාග විලාප කියලා තමයි කියන්නේවට. ඒවාගේ හැම වෙලාම විලාපතියෙනවන අඩ වැඩියාවනම් සෝකේනම් ඉකි ගහා හදවතින් දැවන්න තැවෙන විදිහයට සෝක වෙනවන ඒ ප්‍රතිපදාවතියනෙ නාංගලෝක පිණිස සත්පුරචයෝ පන්්ඩිතයෝ සුගතිය යනාය යවසනාය එකෙනද බලන්න බන්දුල මල්ලි කාලම කොහොද කියයා ඊළට උප දන්නවාද ඉස්සර ඔන්න බ්‍රහ්මලෝකය ඉඳලාපු කුමාරයේ කාන්තාවන්ට කැමතිනේ නමු අම්මලා කිව්වා කොහුමරි ඔයා බඳින් ඕන ඉටවස මෙයාර රත්තරන් රූපියයක්හදලා මේවා කෙනෙක් ලැබුණල් බඳිවා කියල් ඇත්තරම රන්රූපට වෙඩී ලස්සන ගැම්ලොමික් ලැබුණවා ඒ ගෑන් ලොමයා මෙහෙම ලැබුණ කියලා ආරංචියයටම කල්ප ගානට කලින් හිත ඇතුහි සැඟෙවිල්ල තිබ රාගී අර කුමාරයක් හිතට නැගිලාව ක්මට පණීඩියෝ ඉක්මනට කුමාරිකාවගේන්නක. ඊටවා න්න ඇව්වා අර කුමාරිකාව දැන් අර එ කුමාරිකාව කැන්දාගෙනයන රත පෙරහැර වේගෙන් එෙනවා. දුර කුමාර තවත් පනිිවිඩියෝ ඉක්මනට එන්න කියන්න. තුට අර වේගෙන් එනවා. තුට අර මාලිගාව කැහැදුන ලස්සන මේ සුකුමාල කුමාරිකාවට අ වේගෙන් යන ගමන ඔරොත්තු දුන්නේ. දෝලාවඉගියත් රථ ඉන්ගිය ඒ කුමාරිකව මඟදීම මැරුණා. ටවස කුමාරයාට කිව්වා පනිවිඩියාව අනම කුමාරිය මැරුණ කියල මේ අහපු ගමම් හදදවත දැවුණා එහෙ අස්දික් ඇස්දික පියා ගත්තා. පියාගැන අන්නර දුක කිවෙන කැලැත්තු ඇතුළි ඇයි මේ දුක ඇයගැන මගේ හිතේ ඇතිවිච්ච චන්දරාගෙ. චන්දරාගි තිබුන් නැත්ත මට ඇගැන මෙහෙම රාගයක් උපදින්නේ බැඳීමක් උපදින්නේ ඇ නැතිවෙද්්‍ය මෙහෙම සෝකයක් උපදින්නේ. ඇතුළිම කැල එත්තුවා. කාර්තල දුකත් දුකට දුකට හේතුව අත් දුක නැතුවුම අ දුක නැතුවන මාර්ග සාක්සාත් කළ. ඒ මැස්දකැරියයා සිනහම සමහුණ අනිත් අ ඇවිල්ලනවා කුමාරය ඔබට දුක නැද්ද කියයා. ජීවිත අවබෝධකරපු මුනිවරුන්ට දුකක් කටගන්නෑැකෝ. කිව ඔබහා ඔබතු වහන්ස කතා කරා නිසිවර එක්වාගෙන පසුව බුදුරුවගේ ඊටවසි කිව්වා මේ ඒ අයහෙමනිවේනේ ඉටවසිකිව් අයි ඒ අය කොහොමද කෙලෙහවා කිස්රෙවුල් බාපු කසාවත් දරාගත් අයකවා ඉතින් අර කුමාරය මෙහෙම හිසාත ගානකොටම කෙස්රැවුල් බෑවිලා කසාවත් පෙරවුණ පස්සව බුදු කෙනෙක් චන්දරාගේ නිසා දුකු උපදිනට ගාථාවත් දේශනා කරලා ආකාසිෙන් ගන්ධමාන පර්වත්තයට වඩිනවා. ගොඩාහක් සිද්ධිතියෙන ඔයි පන්සිියය ගනම් පසේ බුදුවරුන්ගේ ජීවිත කතා විස්තර දේශස් ධර්මය තියෙනවා. ගොඩහක් අය තමන්ට ඇතිවිච්ච දුක තමම්ම වීම සලා ඒ තුළින් පසේ බුද්ධත්තුයට පත්වෙච්ච සිද්ධිතියෙන්. ඉතින් ඒ නිසා මේවාගේ වීළඟට දරා ගැීම දෙන් රහතන් වහන්සලයි කාලේ ගොඩහ දුක් ගැනිවිලි කියන එකක් නෑ දරා ගැනීම තම ඇතියන්නේ. එකරම රහතන් වහන්සේ නවක් දුක මේ බඩේ කැක්කුමක් හැදිලලා බඩ ඇතුළේ පෙරලේන දුක දරාග නිදලතියෙනව කොච්චරද කියනවාන අවසාන ලිඩිය වැඩිවෙල්ල බඩ පුපුරලා මේ බඩවැ ලිලියට ඇවිල්ලතියෙන. ඒ අඩන් නැතු ඉදලතියෙන කෑගහන්නතු ඉදලතිය. ඒනිසා පිින්තුනී මේ බුද්ධ සහසනයහිමේ එක සසරෙන් නිදහස්සෙනවා කියෙන එක එහෙම එකක් ගොඩාන් දුක දරාගන්න ඕන අද කාලෙතියෙන් ආඩා අන්ඩා වැලිපි වැලපී එකේ කෙනාට දුක්ගැනල්ලිකී කියනු සමහාර ප්‍රශ්න සංසිද වගන්ට කියන්නට ගිහිල්ලා ඒ අහනායගෙන්ම තමාන්ට ආපහු ප්‍රශ්නයනෝ කොච්චරතිය දේවාගේ තිද්ධ. ඇයි මේ දුද්ගැනිිවිලි කියන්න ගයටට පස්ස යාගේ දුරුවලතා දුරුවල පැති ප්‍රකට වෙනවා එතකට ඒවා අත කොල්ලුවක් කරගන්නවා මේ අහක් පොලස ලෝකයේ ඉතින් ඒ නිසා ඉවසල ඉන්නකොට හඩන් නැතුවයින් හඳන් නැතු ඉන්නකොට වැලපෙන් නැතු ඉන්නකොට ඒ මිනිසුත් තෙදවත් වෙනවා මේ සෝක සන්තාප කිය කියා අඩා අඩා ඉන්න නඇති කෙනෙින්වන මෙියයා හරිත් තෙදවත් කෙනෙ බලවත් කෙනෙ ඒ නිසා අද මතක තියාගන්න මේ ධර්ම දේශනාවෙන්. ඔබට ඉස්මත්තු කොට කීවා පරස්සනයක් කියන්න නොවනැන්නේ විසඳන්න පුළුවන් කෙනකුට. දුකක් කියන්න පුළුවන්නේ ඒ දුකට විසඳුමක් දෙන්න පුළුවන් කෙනකුට. හැමමෙක් කෙනාටම දුක කියෝ කියව යන්න. සතාසිවපාවගේ හඩිං අපිට මේ හාවල් සතිේ මේ හාවල් කුරුල්ලෙක් කියල හොයාගන්න පුළුවන් වඋනාාට මිනිස්ස හන්ඩිින් හොයන්න බෑ. අද මිත්‍රෙක් වෙලා ළඟට එන කෙනා හිට හතුරක් වෙනවා. අපේ තිය ඇතුලි ති නඔක්කුම අපි වමාරලානං ඒවගේ මා පහු සතුරාපිට ගහනෝ. ඒනිසා නොවනැති කෙන තමන්ගේ ප්‍රශ්නයටි විසිඳුමක් ගන්න සුදුසු කෙනෙක් කම්භවනේ නැත්තා මුළු ජීවිත කාලෙම දූත ජාතකය අප යද කතාන් කළින් ත දූත ජාතකය තියෙනවා මොළු ජීවිත කාලේම දුක ඉවසාගෙන ඉන්නවා කියනවා අටලු දහම චතුරාර්ය සත්‍යය විමසා විමසා ඇතුළි දුක කලත්තා කළත්තා සංසාරයට නොකැමැත්ත ඇතිකරගෙන වාසය කරනවා නොසුදුසු අයියට නම් ප්‍රශ්න කියන්නේ මේ ඒක එක්කෙන ළඟ අඩාආන්ඩා වැලපි වැලිපි එනේන කෝල් එකට දුක කිය කියාඉන්නේ එක ලැද්ජාවට ගණඩ කියනවා යා්චකයෝවගේ හිතන්න කියනවා. ඇයි හිඟන මනුස්්‍යයා හැම එක්කෙනාළඟටම ගිලාත්තපාපා තමාගේ දුක් ගැනවිල කියනවා. නුව නැති කෙනයි සේ කල ුතු නෑ. ඔබ හාචකයෙන්යෙවෙයි. ගිනි සවබ්බ දිරිමත්තෙන් ඕන. ජීවිතයේ හදා ගණඩඕන. ොදට තේරුංගන්නුව මනුස ලோක හොද පන්නරයක් ඇති කරගන්න ඕ ඔබට දුක වැඩීනම් සෝකෙ වැඩීනා සන්තාප වැඩීන මේ දුක් සෝක සන්තාපවලෙන් ගහන මේ සංසාර අකමැත්ත ඇති කර ගන්න බොහෝ කුසල්දහම් බොෝ පින්දහං රැස් කල්ල මේ එතරවෙෙන් උක්සා කරන්න දෙක තමයි අදෝපර දින ධර්මානු ශාසනාව ඒනිසා දිරිමත් මිනිසුම් විදිට නොුව නැති මිනිසුම් විදිට ගෞතවම බුදුසනේ පිහිට පිළිසර ලබාගන්ඩ. ඔබට වාසනාවල බීවා. අදදවසේ මේ පින්කවම සිද්ධ කළේ විශේෂයෙන් අද දිනට මිය පරලෝකු ගොස් වසර රටක් සපිරෙන සචිත් රංගන පුතාට පින් අනෝගන් කිරීම පිණෙස. ඒ දරවාගේ ජීවිත තිබා දුක්්ගැනවල අදෝනා නැතික කියන්නේ අවසානට ඒ පුතා රෝධම රෝධ පුටුවෙන් එන්නේ ලිඩික් විදිහිටනෙව.ඒ මෝහනි තියන අභිමානය. ඕන ප්‍රශ්නයකට මහන දන්න පුළුවන් විදිරි තම අවසාාන රෝධ පුටුවෙන් එන්නේ අපිත කතා කරන්න. එච්චට ශක්තියක්ත් තිබ්බා. අවසාන මොහොතික්්ජෙවී ඕන දෙයක් මට ගොඩන ගන්න පුළුවන්. අනේ අනේ කිය වැලපි වැලිපි කඳුළු සැලුව කවදාව. තිං සංසාරයේ කරමයක් විදිී ටඩුව එසින් මැරුණ. නමු තයාග තිබ දෛරිය අද මේවාගේ ධර්මානු ශාසනාවක් දෙන්ර තර ගමනක්ගිය එළමය. ඒවා දරාගෙන හිටපු අම්මා මේ ලෝකට ආදර්සියක් දෙන්නට පුළුවන් අම්ම කෙනෙක් කොනාා. එනිසා ඔබත් මේ ධර්මයයාන මේ ලංකාවේ මේ ලෝකෙ කොතන ගරීන්නඕන කෙනෙ දිරිමත්ව ඉන්න දිරිය කතක්ව එන්න නුවන ඇති කෙනෙක්වෙෙන්ඩ නොවන ඇති මිනිසුන් එඩ ප්‍රශ්නයයක් වුණන සුල්දුසු කෙනකට කියන්න. හැඩියම සෝකයේ ජීවිත අන්ගයක් කරගන්න දෙපා. ඉවසීම ජීවිත අංගයක් කරගන්න. තිං ඇවිදිර තමයි ඔබත් අපිත් කවුරුත් හික්මේෙන් ඕන එක තමයි අපිට ලැබෙන මේ බුද්ධහාසනය අනුශාසනාව. ඉතිං අද දවසට මිය පරලො ගොස් වසර අටක් සපිරෙන සචිත්රංගන පුතාට මේ ලෝකයක් දර්මය හ පුප්පින. ඒ කාන්තෙන් අනුමෝදන්වේවා අනුමෝදන්වේවා සේරුවිල මංගල සෑරජුන්ත කළ. පස්ථානාවල පින් සසිහිකර කරයේ දරුව නැතෙවුණේ ದම් සේරවිල මංගල සෑයේ අනුහසිේ ඒවාගේම සේරුවිල කල සියලු පින්ංකංමලලා අනුහසේ සෑපතිසංස් කරණය කරපුු පින්වලා අනුහසේ ඒවාගේම බුද්ධසාසනයේ උපාසකෙක් විදිර සබන්ධල්ල කරගත්තු පින්වල සියලු පින් බලේ ඒ ෑනියෝ කරගත් සියලු පින්ම් බලේ අපිද කරගත් පින් බල. අද මහා ධර්මධදාන පින් බල. සචිත රංගන පුතාට සියලූ පරලොව යහපත සැලසීවා සත්පුරු සැසුර සැලසීවා ඒවාගේ මේ දුක්වි දින සංසාරෙන්ී දරුවට නිදහස් වෙන්ඩ වාර්සනාවල බේවා. මෙවැනි වඩිින්ා ධර්ම දේශනා නැරමීමට, ශ්‍රතා YouTubeුබ් ජනලේ සබස්ට්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න